आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी प्रधान प्रवृत्ति प्रकाश व्याय आरंभ बने मबुदेशन इडम के दर प्रथमे नवदाहने सिरस्थल वेता किरिपिटी मिल इहलटे ग्राम हर सीए रुपयल सीए किन सहा किलोग्राम में रुपयल देसीए पनाह किन वैडिवेई රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම් වල ඉන්න සිද්ධ වෙලා ආණ්ඩුවේ ලැජ්ජ බය නහර කැපිලා සජිත් කියයි ලබන සතිය වෙනකොට බලමු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න ඇමති බන්දුල කියයි රට පාලනය කරන්න තියා ආණ්ඩුවට මිල පාලනය කරගන්නත් බෑ සමන්තගින් චෝදනා රජය අතින් පාලනේ ගිලිහුණා කනගාටුයි ආදායම් තියෙන කෙනෙක්ට වැඩි මිලකට ගන්න හරි ඕන නිසා මිල පාලනේ අතහැරියා ජගත් කුමාර කියයි මාස 4කට පසු අඩුම දෛනික කොවිඩ් මරණ අද මරණ සංඛ්‍යාව 29ක් වයස වෘදු 15-17 අතර දරුවන්ට එන්නත් ලබා දීමට සැලසුම් යුද හමුදාපති කියයි කොවිඩ් වැළඳී සුව වූ ගැබිනි මව්වරුන්ට ඇතිවන තවත් රෝගී තත්ත්වයක් පාසල් දරුවන්ට රාජ්‍ය ඇමති දිලුම්ගෙන් විශේෂ ප්‍රවාහන ක්‍රමවේදයක් රජය බස් කර්මාන්තයේ මලගම සනිටුහන් කළා ගැමුණුගෙන් චෝදනා නව පනතක් සම්මත කරන්න නැතුව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පවත්වන්න බෑ නීතිපති සිය මතය දන්වයි ලෝක තැපැල් දිනය අදයි අගමැතිගේ ප්‍රධානත්වයෙන් කාණ්ඩ තුනකින් මුද්දරණිකුත් කරයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් දෙකම ලබාගත් විදේශිකයින්ට ඇමරිකාවේ දොර ඇරෙයි ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන දෙවන 2020 තරගය අද प्रथम नवधानय देशीय पुवत्वेत भांड किहिपेक पालन मिल इवत् किरीमट रजयट पसुगिय दा सिदूना एलेस पालन मिल इवत् किल भांड संधान गैसेट निवेदिने इय माध्यम रात्रिये निकुत कर तिबेनवा एम गैसेट पत्रे निकुत कर पय किहिपेयक तुल किरिपिटी मिल गरन इहल दमीमट किरिपिटी आनयन करुवन कटयुतु कर तिबेनवा किरिपिटी ग्राम 400 रुपयल 100 किन सह किलोग्राम एकक रुपयल 250 किन इहल दमीमटई औन पियवर गत्ते පාලනින් ඉවත් කළ සෙසු බහණ්ඩ මිලද ඉදිරි පැය කිහිපය තුල ඉහළ යාමට નિયમિતයි. දැන් අලුත් සමාන පද අපේ විවාහාරයට එකතු වෙමින් තියෙනවා. ඒ අතරින් මේ දිනවල ප්‍රචලිතම එකක් තමයි පාලන මිල ඉවත් කිරීම කියන්නේ. පාලන මිල ඉවත් කරනවා කියන්නේ මිල වැඩි වෙනවා කියන එක. මේක දැන් පුංචි ළමයෙක් උනත් දන්නවා. ඉතින් මේ වටේ පිටේ යන් නැතුව රජයේ කෙලින්ම කිව්වනම් හරිනේ බහණ්ඩ මිල අපි වැඩි කරන්න අවසර දුන්නා කියලා. හාල්, කිරිපිටි, සිමෙන්ති, ගෑස්, තිරිඟු පිටිවල මේවන පිටත් පාලන මිල ඉවත් කරලා අවසන්. දැන් ව්‍යාපාරිකයෝ මිල තීරණය කරලා රජයට කියනවා අපි ගෙවනවා. සහල් පාලන මිල ඉවත් කරලා ගැසට් ගැහුවා. මිල ඉහළ ගියා. කිරිපිටි, ගෑස්, සිමෙන්ති, පාලන මිල ඉවත් කරලා ගැසට් එක ඊයේ රාත්‍රියේ ගැහුවා. ජනාධිපතිතුමා දින දෙකකට කලින් කිව්වේ පාලන මිල ඉවත් කරන්න ඒත් ජනතාව පීඩාවටපත් නොවන ලෙස බහණ්ඩ මිල ඉහළ දාන්න දෙන්න එපා කියලා. රුපියලකින් ඉහළ ගියත් ජනතාවට ඒක මහා බරක් මේ වෙලාවේ. රුපියලකින්ද මේ බහණ්ඩ මිල ඉහළ ගියේ සහ ඉහළ යන්නේ? කිරිපිටි ආනයන කරුවන් අදම ප්‍රකාශයටපත් කළා ඔවුන්ගේ මිල ගණන්. ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ දැම්මා. නව මිල රුපියල් 480ක් කිරිපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 250කින් වැඩි කරන්න ඔවුන් තීරණය කළා. කිරිපිටි පැකට් එකක නව මිල රුපියල් 1195ක්. මේට අදාළව සියලුම ආනයනික කිරිපිටි වර්ග මිල ඉහළ යනවා. කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අපට මෙලෙස අදහස් පළ කළා. මේ රාජ්‍ය අමාත්‍ය ලසන්තලජයන් මෙතුමා සමඟ සාකච්ඡා කළා. අපි කිව්වා අපි මේ විශාල පාඩුවක ගියා මාස 8ක් තිස්සේ. ඒක නිසා අපිට මේක රුපියල් 350 ලබා දෙන්න අපිට මේක කරේ. නමුත් එතුමා ඉදන්ගේ මහ ජනතාවට පාරිභෝගිකයන්ට මේක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා රුපියල් 250කට කැමති වෙන්න අපිට කොස්ට් එක විතරක් කවර් කරගෙන, ඒ කියන්නේ අපේ නිෂ්පාදන වියදම් පුරන් තරම් අඩු කරලා, බෙදාහැරීමේ ජාලය වියදම් අඩු කරලා රුපියල් 250කින් වැඩි කරලා කිලෝ එකක් 1195කට සහ ග්‍රෑම් 400 රුපියල් 480කට දෙන්න अनिवार्य मिल वशेन
ඉහළ යනවා. හැබැයි ඒ විදිහට දන්වලා බහන්න මිල ඉහළ ගියාට නොදන්වා ඉහළ දමන බහණ්ඩත් අතිවිශාල ප්‍රමාණයක් වෙළඳ පොලේ තියෙනවා. දිනෙන් දින බහන්න මිල ඉහළ යනවා. හැබැයි රජයේ එහෙම ව්‍යාපාරිකින්ට තීරණය කරන්න ඉඩ දුන්නට මිල ජනතාවගේ අතට එන මුදල් වැඩි කරන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවද? ජනතාව කොහෙන්ද සල්ලි හොයාගන්නේ? ඇයි මේක පාලකින් තේරුම් නොගන්නේ? මේ තමයි මේ රටේ පොළවේ පය ගහලා ජීවත් වෙන ජනතාවගේ අදහස්. මිනිසුන් ගොඩාක් කරදරයි, දුප්පත් මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. සමහර මිනිස්සු කණ්ඩත් ඇතුලේ ඉන්නා. ඉතින් රජය පැත්තේ මිනිසුන්ට සහනයක් මොනවාරි කරන්න වෙනවා. රජය ඉතින් සහනයක් කරන්න පේන විදිහට නෑ. අපි ඉතින් කොහොම හරි අර ජීවත් වෙනවා කීයක් හරි හොයාගන්න. ගෑස්, කිරිබිටි, හාල්, පරිප්පු, සීනි. ඕවා සේරම ටික ඉහළ දාගත්තාම අපි මොනවද කන්නේ? අපිට ආදායම කීයද? පාලන මිල නෑ, ගැසට් නෑ, වෙළෙන්දට ඕන ගානට ඕන බඩුවක් විකුණ ගන්නවා. එතකොට ඕගොල්ලෝ මොකටද ඉන්නේ? අකුලගෙන ගෙදර යන්න. ආණ්ඩුව කරන්නේ ඉතින් විහිළු වැඩනේ. ඉතින් අපිට තේරෙන්නේ අපි මොනව කරන්නද කියලා. මොකද අපිට දින්නේ බලාගෙන ඉන්න විතරයි. ඉතින් අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ. මොනවා හරි වුණොත් එහෙම අපිට ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් අපේ පඩි හැදිලා අපි ජීවත් වෙන්න ඕන නේද? අපිට ලොකු මහා පරිමාණයෙන් ගන්න වත්කමක් නෑ. ඉතින් දරුවෝ කිරි ඉල්ලනකොට දෙන්න නෑ. අපිට වැඩිපුර කියලා කොහෙන්වත්ම ලැබෙන්නේ නෑනේ. මං දැන් කඩේ හාල් ලැටයක්වත් නෑ. ඊයේ ගෙන්න ගියාම හාල් කිලෝ එකක් 113යි කිව්වා. එතකොට මං ගෙනල්ලා විකුණන්නේ කීයටද? බඩු මුට්ටු ගන්න සල්ලි නැතුව මේ රත්තරන් බඩුවක් තියන් ඩායෙ මම. ආණ්ඩුවක් හැටියට බොහොම වේර දරනවා අපි අතිගරු ජනාධිපතිතුමා. යම්කිසි ධර්මයකට මිනිස්සු සහාරය දෙන්න. නමුත් සහල් මාපියාව, සිමෙන්ති මාපියාව මේ සියල්ලම ව්‍යාපාර මාපියාවක් වෙලා තියෙන්නේ. නමුත් ඒක රජයට පාලනය කරගන්න බෑ. ඒක ඒ ගැන මම අපි කනගාටුවෙන් කතා කරනවා මහජනතාවයි පැත්තෙන්. මම මේ කතාවට බොහොම වේදනයි. මොකද අපි නම් ඇත්තටම ජීවත් වෙනවා කොහොම හරි. මේ ධනපති පන්තිය සැපෙන් ජීවත් වෙනවා, සුපිරි ජීවිත ජීවත් වෙනවා. නමුත් ඉතින් අහිංසක මිනිස්සුන්ට වෙන දේ ගැන අපිට ඇත්තටම කනගාටු මහත්තු. බඩු මිල දවසින් දවස ඉතින් ඔක්කොම වැඩි. බිස්නස් එකක් එහෙම කරන්න බෑ. මේ නයිට් කඩයක් කරනවා. මොකුත් කරන්න බෑ. බඩු ගන්න තෙල් හැමදේම ගන්න. ජීවත් වීම ඉතාම අමාරුයි කියන එක තමයි කියන්නේ. නේද? ළමයිට උගන්න ගන්න විදියක් නැහැ. දැන් මේ බුක් ෂොප් එකට යන්නේ ගන්න පොට්ටික් ගන්න යන්නේ. දරුවන්ගේ ඒව අවශ්‍යතාවල් අරන් දෙන්න විදියක් නැහැ. කණ්ඩ ටික අරන් දෙනකොට. අමාරුවෙන් ජීවත් වෙන්නේ. වෙළඳ ජනතාව තමයි පාලක වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ මොකක් හරි වෙනසක් අපි අත්විඳින්නම ඕනේ. බහණ්ඩ මිල මෙලෙස ඉහළ යාම රජය ඇතැම් පාර්ශවයන් සාධාරණීකරණය කරනවා. ඇතැම් පාර්ශව එය විවේචනය කරනවා. කොහොම වුණත් විපක්ෂයෙන් එල්ලවන්නේ මීට බරපතල වූ චෝදනාවක්. ඔක්කොම පාලන මිලක් නෑ. මොකේද පාලන මිලක් තියෙන්නේ? පරිප්පු වලට තියනවද? සීනි වලට තියනවද? මොකටද තියෙන්නේ? මොකටවත් නෑ. එහෙනම් මේ පාලකයන්ට මිල පාලනේ නෙවෙයි රට පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ. මේකෙ පෙන්නලා තියෙන්නේ ඒකයි. වහාම මේ රටේ මේ පීඩාවට පත් වෙච්ච ජනතාවට සහන සලසන්න ඕනේ. නැති වුණොත් ඉතින් ජනතාවට සිද්ධ වෙනවා සහන ලබා ගැනීම වෙනුවෙන් අවසාන ක්‍රියාමාර්ගය හැටියට අරගලයට බහින්න. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරා තවත් බලයක් ඕනේ කියලා ඒ සියලු බලතල අතට අරගෙනත් මේගොල්ලන්ට බැරි වෙලා තිබෙනවා මේ කළු කඩ මොදලාලිවරුන්ව පාලනය කරන්න. පාලනය කරන්න බැරි කම නෙමෙයි, ඒ කළු කඩ මොදලාලිලා මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. මේ මාෆියා එක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ ඉන්න ඔය කැබිනට් මණ්ඩලයේ ඉන්න එක එක්කෙනාගේ සම්බන්ධකම් උඩ දුවන මාෆියාවක්. කිරිපිටි සමාගම් සහ සිමෙන්ති සමාගම් පිටි සමාගම් සමග සාකච්ඡා කළා. ඔවුන් ඉල්ලපු මිලට වඩා අඩුවෙන් තමයි මිල වැඩි කරන්න ඉඩ දීලා තියෙන්නේ. අපි බලමු ලබන සතිය වෙනකොට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී ආනයනය කරන්න. ඉතින් ඒක නිසා ජනතාවට පිට වෙන්න නම් ලාභ පරමාර්ථය මුල් කර නොගත් රාජ්‍ය ආයතන තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි ඉදිරි කාලෙදී කටයුතු කරමු. මෝල් හිමියන්ට කියනවා මිලපානේ අයින් කරලා ඔයාලගේ මිලට සහල් ලබා දෙන්න කියලා. මේක සම්පූර්ණයෙන්ම මෝල් කාරුවන්ට සහ ආණ්ඩුව අතර තියෙන ඩීල් එකක්. දැන් මොකද්ද උනේ එකෙන්? දැන් අද ප්‍රධාන මෝල් කරුවන් රුපියල් 52කට ගත්ත සහල් වලට දැන් අඩුවරම තියෙන නාඩු වලට දුන්න අයාලා මිලක් රුපියල් 115යි කියලා. මේ හැමදේටම අද පොලිං යුගයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ පසුගිය කැබිනට්ටුවෙන් දැන් ඔන්න කිරිපිටි වල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක පාලන මිල ඉවත් කරා. අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. සුදුනාඩු රතුනාඩු තමයි පාලන මිලක් ඇති කළා හරි විශේෂ මෙවකක් යටතේ ක්‍රියාත්මක. ඔක්කොම පාලන මිලට යටත් කළ සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි. කීරි සම්බ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි. බාස්මති අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි. සම්බගත්තත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි. එකක් පාලන එකක පාලන මිලක් දාන්න ඕනේ. මොකද මේ කොවිඩ් තත්ත්වය නිසා. එහෙම නැත්නම් ඒත් ඕනේ නැහැ. කොවිඩ් තත්ත්වය නිසා ජීවනෝපාය හිමි වෙච්ච අයට අඩු මිලකට ගන්න අවශ්‍ය කරන භාණ්ඩයක් වෙළඳ පොලේ තිබුණාට කමක් නැහැ. ඒක පාලනය කළා නාඩු වගේවා. ආණ්ඩුව ඇත්තටම රිවර්ස් වෙලානේ. ගිය මාසේ හදිසි නීතිය පනවනකොට පුන පුනා ආණ්ඩුවේ මැති ඇමතුරු කිව්වේ හදිසි නීතිය දාන්නේ බඩු මිල පාලනය කරන්න තවත් බලය ගන්න කියලා. එහෙම කරලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා අපි දැක්කා ලොකු රඟපෑමක් කරනවා පොළොන්නරුව ප්‍රදේශයට ගිහිල්ලා තවත් ප්‍රදේශ ගණනාවකට ගිහිල්ලා කොයික ප්‍රතිඵලෙ. එතකොට දැන් ගැසට් සියල්ල ඉවත් කරගෙන බඩු මිල පාවෙන්ට ඇරලා
උත්සාහය දරුවා මේක පාලනය කරන්න හැබැයි අද වෙනකොට මේ පාලනය අපේ අතින් ගිලිහිලා තියෙනවා ඉතින් ඒක ඇත්තට කනගාටුවක් ජනතාවගේ පැත්තෙන් වෙච්ච බලාපොරොත්තු වෙයි හැබැයි දැන් සමහර අය කියන්නේ අඩු ගානේ තමන්ගේ අතේ මුදල් තියන අයට ගන්නවත් ක්‍රමයක් තියෙනවා අතේ ආදායම් තියෙන කෙනෙකුට යම් වැඩි මිලකට හරි ගන්නත් ක්‍රමයක් හදන්න ඕනේ ඉතින් ඒ දිසා තමයි මේ පාලන මිල යම් ප්‍රමාණයකට අතහරින හැබැයි පාලන මිල සදාකාලිකව අතහැරීමක් කියන්නේ මේ බඩු මෙලත් වැඩි වෙලා පාම් මේ පාම් පිටි මෙලත් වැඩි වෙලා අනිත් පැත්තේ රැකියාවත් නැ දුක් විඳිනවා මේ වතුකරේ මිනිස්සු ආණ්ඩුව නියෝජනය කරන ඇමති වාසුදේව නානේකර ගරු ඇමතුමා පාරට බයිනවා කියලා ඊ පාර්ලිමේන්තුවේ කිව්වා ඒක නිසා ආණ්ඩුව ඇමතිවරුම මෙම කියනවා නම් ඉතින් අපිත් බාරට වයින්ද තමයි වෙන්නේ මේ தත්ති තුල දිලියේදී සමහර විට කිලිපිටි මුදලාලිලා සිමෙන්ති මුදලාලිලා ගෑස් මුදලාලිලා මේ කට්ටිය එකතු වෙලා ජාති අමතලා මොකද මිල තීරණය කරයි මෙහිම යන්න නම් මොකටද ආණ්ඩුවක් වත්මන් පාලකින්ගේ අසාර්ථක භාවයේ හේතුවෙන් රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පොලිම්පල රැඳීසීමට සිදු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ ආණමඩුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අද බොහොම පැහැදිලි මුළු රටම අනාතයි රටේ ආර්ථිකයේ කඩා වැටිලා ජන ජීවිතයේ කඩා වැටිලා කොවිඩ් වසංගතයට අමතරව ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය අද බරපතල ගැටලුවක් වෙලා මේ මොහොත වෙන විට අපේ දූ දරුවන්ට කිරි පිටි ටික ගන්නට හෝලිමේ ඉන්නට ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නට හෝලිමේ ඉන්නට ඕන හෝලින් යුගයේ නිර්මාණය වෙලා සලාක යුගයේ නිර්මාණය වෙලා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ගන්න යනකොට ඒ භාණ්ඩ ගන්න හිතන්නත් ඉස්සෙල්ලා කියන්නේ ඔබට ගන්න පුළුවන් 1 කිලෝවයි එක්කෙනාට කිලෝ 2යි මේ වගේ සීමා බන්ධනයන් තුල තමයි අද රටේ ජනතාව ජීවත් වෙන්නේ දැන් ජන ජීවිතයට සීමාවන් වැටිලා මතක් වෙනව නේද 70 77 කාලේ හාල් පොළු යුගය සීනි පොළු යුගය මෙහෙමද ශ්‍රී ලංකාවක් තිබුණේ මොකද්ද මේකට හේතුව ජනතාවගේ දුක නොදන්නා ආණ්ඩුවක් රටපාලනය කරන්න කොටින්ම කිව්වොත් ආණ්ඩුවේ ලැජ්ජා බය කියන නහරය කැපිලා තියෙන්නේ එක්පසකින් භාණ්ඩ මිල මෙලෙස ඉහළ යද්දී තවත් පසකින් පොහොර ගැටලුව පැන නැගෙමින් පවතිනවා වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව වගකීයුත්තන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිනවා එහෙත් වගකීයුතු කිසිවෙක් තමන්ට ඇහුම්කන් නොදෙන බවයි ගොවීන් පවසන්නේ මේ නිසා ගොවීන් සිය දුක දෙවියන්ට කියන්නට පටන් අරගෙන රසායනික පොහොර නොමැතිවීම හමුවේ අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට නොහැකි වූ මේ ගොවීන් පිරිස පිළිබඳ අද අපට වාර්තා වුණේ නුවරඑළියෙන් කැරට් ඇතුළු එළවළු ගොවීන් පොහොර හිඟේ හමුවේ මුහුණ පායති දුෂ්කරතාවයන් පිළිබඳ ඔවුන් අපට මෙලෙස අදහස් පළ කළා මාස දෙක තුනක ඉඳලා රසායනික පොහොරත් නැහැ කෘමිනාශක නැහැ අපි ගොවිතැන් වලින් ජීවත් වෙන මිනිස්සු අපිට කිසිම ගොවිතැනක් කරගන්න මේනකට විදියක් නැහැ ගොවියෝ වුණාට අපිට මේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ වගාවල් ඉවරයි අපිට දැන් වෙලා තියෙන්නේ පාරට බහැලා රෙදි කැල්ලක් කලාගෙන පාරේ रासायनिक पोहर नोमेतिवीम हेतुवेन महत्से पीडावट लक्व सिटिनवा කොහොම නම් මනම් ගහලා තිබඩන්නේ කෘෂි රසායන ඕනා පරිබෝධ හානිය අවම කරගන්න පොහොර ඕනා ගහ වර්ධනය සඳහා ගොවි සංවිධාන මොන තීන්දුව ගත්තා රජයේ නිලධාරි මොන තීන්දුව ගත්තා දැලහැර ගොවි ජනතාව පොහොර ප්‍රශ්නය විසඳලා ගොවි ජනතාවට විශ්වාසය තහවුරු කරනකම් වගාවට ලැස්ති නැ මොකද මෙහෙම වගා කරලා වියදම් කරලා ඊට පස්සේ අපි අහනවා මහින්දානන්ද කුජිකර්ම අමාත්‍යාංශෙන් ගෙනල්ලා දෙනවද මිනිස්සුන්ට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින තේ ගොවීන්ගේ ගැටළු පිළිබඳ විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා යටියන්තොට ප්‍රදේශයේ සංචාරයකට එක් වුණා. මේ රසායනික පොහොර තහනම නිසා අද කුඩා තේවතු කර්මාන්ත හිමියෝ වලපල්ලට ගිහිලා තියෙන්නේ. අද මේ තේ වගාවේ නියමිත ප්‍රමාණයට දළු අස්වැන්නක් ලබා ගන්න බෑ. අද මේ ආණ්ඩුව ගත්ත මේ අඥාන තීරණේ නිසා අපේ රටේ තියෙන හොඳම කීර්ති නාමයක් තිබුණු සිලොන්ටි නාමයක් අද විනාශ වෙන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා කියලා මම කියන්න ඕනේ. මාදුරුවය ගොවි මිටියාවතේ ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේද ඊයේ මහවැලි 13 කලාපේ පහළ එල්ලීවැව ගොවි බිමේදී පන්දම් දල්වාගෙන දේව කන්නලව්වක් සිදු කළා. වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසයි ඔවුන් දෙවියන්ගෙන් කන්නලව් කර ඉල්ලා සිටියේ. වැඩි මුන්න දෙවි වඩිනු මැනේ ඔබෙතෙද බලදනි මියනේ ගොයට වින කරපු එක වනසාලනු දෙවි රාජුනේ
අද වෙනකොට ලංකාව තුල අවශ්‍යතාවයන්ට සම්පූර්ණයෙන්ම පිරිමහන ලෙස නැති වුණත් කාබනික පොර විවිධ ලෙස නිපදවාගෙන යමින් තිබෙනවා. වැඩපිළිවෙලක් නැතුව අදිෂ්ඨානයකින් වැඩක් නැහැ. අපේ වැඩපිළිවෙලේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම මේ රටේ කාබනික පොර වලින් අපේ වැවිලි කර්මාන්තය අපේ ගොවි කර්මාන්තය අපට පෝෂණය කරන්න පුළුවන් බව පෙන්වන්නයි මේ රටට අපි මේ උත්සාහය කරන්නේ. රල්පුරා තියෙන උද්ඝෝෂණ එතන වැවෙන්නේ නැහැ මෙතන මැරෙනවා. නමුත් හැමදාම අපි එක්තරා විදිහකට මේ රටේ ප්‍රාතිහාර්ය පෙන්වීමේ හැකියාව පෙන්වපු අය. මේ තමයි ඒක ප්‍රාතිහාර්ය. දින 135කට එනම් මාස 4කට අධික කාලයකින් පසුව දෛනික වාර්තා වූ අඩුම කොවිඩ් මරණ අද වාර්තා වුණා. ඒ මරණ 29ක්. වයස වෘදු 20ට වැඩි පුද්ගලයින්ට තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීමට මෙවන විට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක මිලදී ගැනීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද දවසේ මේ මොහොතවට විට නව කොවිඩ් ආසාදිතින් 542 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. දින 135කට පසු දෛනික අඩුම කොවිඩ් මරණ අද වාර්තා වුණා. ඒ මරණ 29ක් ලෙසයි. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 11ක් හා පිරිමි පුත්කලින් 18ක් ද ඇතුළත්. මීට පෙර කොවිඩ් මරණ 29ක් වාර්තා වී තිබුණේ පසුගිය මැයි මස 26 වනදායි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 13,296 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයස අවුරුදු 20ට වැඩි පුත්කලින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් මිලදී ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ෆයිසර් සමාගමත් එක්ක විශේෂ එකඟතාවකට එළඹුණා. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ලබා ගැනීම සඳහා මෙම එන්නත් ප්‍රමාණය ලබා ගන්නේ අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලු දෙනාටම තුන්වෙනි මාත්‍රාව හැටියට, එහෙම නැත්නම් බූස්ටර් ඩෝස් එකක් හැටියට ෆයිසර් එන්නත ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මේ ලැබෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා ආරම්භයේදී විශේෂයෙන්ම නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ආරක්ෂක අංශවල අයට තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න, ඒ වගේම එන්නත් ලැබෙන අනුපිළිවෙල අනුව ක්‍රමානුකූලව අවුරුදු 20ට වැඩි සියලුම දෙනාට ෆයිසර් තුන්වෙනි මාත්‍රාව හැටියට ඉදිරි කාලයේදී ලබා දෙන්න අප සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර ලොකු කතාබහක් තිබුණා. සයිනෝෆාම් එන්නත ලබාගෙන චීන නිෂ්පාදනයක් නිසා ඇමරිකාවට යන්න බෑ වගේ අදහසක්, ඒක නිසා ඇතම්මයි එන්නත ලබා ගැනීමෙන් වැළකුණා. නමුත් ඊයේ දිනේදී ඇමරිකානු එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම කොවිඩ් 19 එන්නතක් ලබාගත් කෙනෙක්ට ඇමරිකා එක්සත් ජනපදයට පිවිසෙන්න පුළුවන් කියලා. සිනෝෆාම් හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ඕන කෙනෙක්ට ඇමරිකාවට පිවිසෙන්න කිසිම බාධාවක් නැහැ. මේ අතර වයස අවුරුදු 18ත් 19ත් අතර ළමුන් සඳහා ලබන 21 වනදා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ආරම්භ කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඔක්තෝබර් මාසේ 21 වන බ්‍රහස්පතින්දා සිට වයස අවුරුදු 18 19 කාණ්ඩයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෆයිසර් එන්නත එම පාසල් තුලදී ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඉන් අනතුරුව බලාපොරොත්තු වෙනවා වයස අවුරුදු 17 16 සහ 15 කාණ්ඩවල අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේ එන්නත් කරනින් පසුව වයස අවුරුදු 15 දක්වා වූ කාණ්ඩවලටත් ලබා දීමට කටයුතු කිරීමට අධිකරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබෙනවා. මෙහි නියම ව්‍යාපෘතිය ලබන 15 වනදා කොළඹ දිස්ත්‍රික්කෙන් ආරම්භ කිරීමටයි තීරණය කර තිබෙන්නේ. පළවෙනි පියවර හැටියට 15 වෙනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල මෙය නියාමක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ තිබුණා. බෝවන රෝග වැළැක්වීම පිළිබඳ උපදේශක සභාව මගින් මෙහිදී අපිට අනුමැතිය ලබා දුන්නේ එක එන්නතක් දැනට ලබා දෙන්න. ඉන් පසුව තවදුරටත් ලෝකෙ වටේ තියෙන පරීක්ෂණ පත්‍රිකා අධ්‍යයනය කරමින් පවතිනවා. එහිදී අපිට පුළුවන් ඊට පසුව දෙවැනි එන්නත ලබා දීම කොයි කාලයේදී වෙනවද කියන එක තීරණය කරන්න. එසේම විශ්වවිද්‍යාල සිසුන්ටද කොවිඩ් මරදන එන්නත ලබා දීමේ වැඩසටහන ලබන 11 වනදා ආරම්භ කිරීමට නියමිතයි. මේ මාස 11 වෙනිදා එනම් ඊළඟ සතියේ සඳුදා ඉඳලා විශ්වවිද්‍යාලවලම එන්නත් කරන්නේ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. එතකොට තමන් කුමන විශ්වවිද්‍යාලයේ හිටියත් දැන් තමන් පදිංචි වෙලා ඉන්න පළාතේ තියෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔවුන්ට
මෙවෙන්නත ලබා ගන්න පුළුවන් මේ සඳහා ලබා දෙන්නේ සයින් ෆාම් වෙන්නත මම පැහැදිලිව කියන්න ඕනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියන අනන්‍යතාවය විසින් සපිරිය යුතුයි එච්චරයි මම කොවිඩ් වැළඳී සුව වූ ගැබිනි මව්වරුන්ට පසු කොවිඩ් රෝගී තත්ත්වයක් වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පෙන්වා දෙන්නේ දැනට අපිට දකින්නට ලැබිලා තියෙනවා මේ මව්වරුන්ට පසු කොවිඩ් 19 තත්ත්වයක් ගැන මේ මව්වරුන් කොරෝනා රෝගයෙන් සුවපත් වෙලා සති 4කට පස්සේ මේ මව්වරුන් ශ්වසන අපහසුතාවලට එන්න පුළුවන් මාංශපේශී වේදනාව විඩාකාරී බව දනහිස් වේදනාව කියන මේ තත්ත්වයන් මේ මව්වරු අපට දැන්වලා තියෙනවා ප්‍රසව සහ නාලි රෝග විශේෂඥ වෛද්‍යතුමා හමු වෙලා උපදෙසක් ගන්න එක සුදුසුයි කියලා අපි හිතනවා අන්තර්පලාත් මගී ප්‍රවාහනයේ 21 වනදායින් පසු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා 21 වෙනිදාන් පස්සේ මේක ලිහිල් කරනවායි කියන සහතිකය අපිට දීලා තියෙනවා එතකොට අපි අන්තර්පලාතුත් ප්‍රවාහනය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා දුම්රියත් තාම අපිට දුවන්න දෙන්නේ නැහැ සති දෙකක් තමයි ඉන්නේ කිව්වේ තව එක සතියයි එක සතියක් ඉවරයි අපි ඊගාව සති ඉන්න වෙනවා පලාත් අතර සංචරණ සීමා තියාගෙන පාසල් විවෘත කරන්න බෑ ඒ නිසා තමයි 21 මේක ඉවත් කරුවොත් තමයි පාසල් විවෘත කරන්න සිද්ධ වෙන්නේ අපි සූදානමින් ඉන්නවා නව පාසල් රට සේවයක් ලඟ प्रधान මේතු බස් රථ අලුත් වැඩියා කරගන්න හැකියාවක් නැ බස් රථ වලට අඩු ගානේ ඉන්ධන පවා අපේ බස් රථ හිමිකරුවන්ට ගහගන්න මූලමය හැකියාවක් නැ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කරා නමුත් අවාසනාවන්තයි අපි දකිනවා ආණ්ඩුව බස් කර්මාන්තේ මලගම සනිටුහන් කරලා තියෙනවා රට තුල කොවිඩ් වසංගතය මේ වන විට යම් තාක් දුරකට පාලනයකට ලක් වී තිබෙනවා ඒ එන්නතේ දායකත්වය වගේම නිසි නිරෝධායන පිළිවෙත් හරහා යලිත් අප සාමාන්‍ය පරිදි ජීවත් වීමට නම් කල යුත්තේ කුමක්ද? ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඔබට කරන දැනුවත් කිරීමයි මේ. වෛරස් වසංගත හරියට මහා ගං වතුර වගේ හිතාගන්න බැරි විනාශයක් කරලා බහැලා යනවා. මේ කොවිඩ් වෛරසයත් ඒ වගේ. මේ විනාශය අවම කර ගැනීම තමයි එන්නත ලබා ගන්න සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වෙන්න කියලා අපි නිතර නිතර පුන පුනා කියන්නේ. මේ බහැලා යන ගං වතුර හරියට වෛරස් වසංගතයක හර්ඩ් ඉමුනිටි එක වගේ. හර්ඩ් ඉමුනිටි කියලා කියන්නේ වැක්සීනය මගින් හෝ දැන හෝ නොදැන වෛරසය ආසාදනය වීමෙන් ඇඟ තුල ඇති ප්‍රතිදේහය නිසා ශක්තිමත් වන අතිබහුතරයක් ජනතාව විසින් මොනෑම හේතුවකට හෝ වැක්සීනය නොගත් අවදානමකට පත් වූ සුළු ජනකොටසක් ආරක්ෂා කර ගැනීම. හරියට විශාල අලි රංචුවක සිටින ශක්තිමත් අලින් විසින් ඒ රංචුවේ සිටින කුඩා අලින් ආරක්ෂා කරගන්නවා වගේ. නමුත් මේ කොරෝනා වෛරසයේ මේ හර්ඩ් ඉමුනිටි එක ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි කොරෝනා වෛරසයේ ලෝක වසංගතයක්. මේකෙන් හර්ඩ් ඉමුනිටි එක ඇතිවීමට නම් අඩුම වශයෙන් 75%ක්වත් එන්නත් තරණයට ලක් කළ යුතුයි. මෙය ප්‍රායෝගිකව ඉතා පහසු කාර්යයක් නොවේ. ඒ වගේම තමයි දැනට අප ලබා ගන්නා මේ කොරෝනා එන්නත අපි කොතෙක් දුරට ආරක්ෂා කරයිද කියලා කියන එක. දැනට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ආරක්ෂාවක් තිබෙනවා. නමුත් තුන්වෙනි මාත්‍රාවක් ගැන දැන් සාකච්ඡා වෙනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ කොරෝනා වෛරසයට ඇති හැකියාව ප්‍රභේද ඇති කිරීමට. දැනටමත් ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා කියලා ප්‍රභේද හතරක් තියෙනවා. මේ වෛරසය නිසා රට හැමදාම දිගටම වහගෙන ඉන්නට බෑ. දැනටමත් ආර්ථිකයට වෙලා තියෙන පාඩුව ඉතාමත් වැඩි. ඊටත් වැඩිය රටේ ජීවනාලය බඳු අපේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට වී ඇති හානිය ගිනිය නොහැකි. එම නිසා මේ ඇති වී තිබෙන తాවකාලික සහනය දීර්ඝකාලීන වසන්තයක් කර ගැනීමට ඔබ සැමගේ කැපවීම අත්‍යවශ්‍යයි විශේෂයෙන්ම පාසල් දරුවන් සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වීමට උනන්දු කරවන්න ඒ වගේම තමයි එන්නත් අනුමත කළ වහාම ඔබගේ පාසල් යන දරුවාට එන්නත් මාත්‍රා දෙක ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති කොවිඩ් එන්නත් දෙකම ගත් පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළු වීමට ඉදිරියේදී අවසර ලබා දීමට නියමිතයි. ඇල්සයිමර් රෝගය සහ කොවිඩ් වෛරසය තුළ සමාන ජානයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති COVID-19 අයට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙතෙක් රට තුළට ඇතුළු වීමට අවසර ලැබුණේ එරට ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අනුමැතියෙන්වත් අයට පමණයි. මේ අනුව රටවල් 33ක විදේශිකයන්ට යලි ඇමරිකාවට පැමිණීමේ අවස්ථාව උදා වී තිබෙනවා. චීනය, ඉන්දියාව, බ්‍රසීලිය ඇතුළු රටවල් 33ක් මීට ඇතුළත්. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් අයිට මේ අවස්ථාව උදාවනවා. ඒ අනුව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය ලැබී ඇත්තේ මොඩර්නා, සයිනෝෆාම්, ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා, ජොන්සන් & ජොන්සන්, සිනොමැක් එන්නත් සඳහායි. කෙසේ වෙතත් දවල මන්දිර ප්‍රකාශකයා එන්නත්තුල නම් තවම ප්‍රකාශයට පත් කර නැහැ. එසේම ළමයින් සඳහා ගනු ලබන තීරණද දැනුම් දුන්නේ නැති බව මාධ්‍ය වාර්තා කරනවා. නොවැම්බර් මාසයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සාමාන්‍ය පරිදි ගුවන් ගමන්වල නිරත වීමට මේ අනුව අවස්ථාව උදාවනු ඇති. ඇල්සයිමර් සහ කොවිඩ් රෝග දෙකටම බලපාන නවජානයක් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිනවා. මෙම නව සොයා ගැනීමත් සමග ඖෂධ වර්ග නිෂ්පාදනය තවත් වේගවත් වනු ඇතැයි වාර්තා වනවා. මෙම රෝග දෙකටම බලපාන එක ජානයක් හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. බ්‍රසීලයේ කොවිඩ් මරණ ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. පසුගිය මාසයේ පමණක් කොවිඩ් මරණ 16,000ක් වාර්තා වූ බවයි එරට මාධ්‍ය පවසන්නේ. කොවිඩ් ආරම්භක මාස කිහිපය හා සැසඳීමේදී මරණවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද වාර්තා වනවා. ලබන පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේ සැනකෙළි සමය ආරම්භ වීමට නියමිතයි. එයද සීමාවන්ට යටත්ව පවත්වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් සෞඛ්‍ය බලධාරීන් නවරැල්ලක් ඇතිවීමේ අවධානම ගැන අනතුරු අඟවා තිබෙනවා. කේරළයේ කොවිඩ් මරණ 7000ක් ලයිස්තුවට ඇතුළත් කිරීම පමා වී තිබෙනවා. ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් එම මරණ 7000 ඊයේ ප්‍රකාශයට පත් කළා. කේරළ ප්‍රාන්තයේ විපක්ෂයේ පවසන්නේ මෙය ප්‍රාන්ත රජය හිතාමතාම සිදු කළ මගහැරීමක් බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරන කේරළ ප්‍රාන්ත රජය දත්ත ලැබීම සහ පරිගණක ගත කිරීමේ දුර්වලතා මීට හේතු වූ බව පෙන්වා දෙනවා. ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් කාණ්ඩ 3ක් යටතේ මුද්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද සිදු කෙරුණා. ලෝක තැපැල් දින සමරු මුද්‍රරය නිත්‍ය කාණ්ඩයේ රුපියල් දහසක මුද්‍රරය සහ ශ්‍රී ලංකාවේ ආවේනික පක්ෂීන් විශේෂ ඇතුළත් තේමාත්මක මුද්‍ර කට්ටලයක් මෙලෙස නිකුත් කෙරුණා. ජනමාධ්‍ය අමාත්‍ය ඩරස් අලහපෙරුම මහතා ඊට අදාළ මුල් දින කවර සහ මුද්‍ර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. COVID-19 වසංගත තත්ත්වය තුළ වුවද මෙරට තැපැල් සේවාව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මකව පවතින බව පිළිබිඹු කරමින් පුලස්ති එදිරිවීර මහතා තැපැල් දින සමරු මුද්‍රරය නිර්මාණය කර තිබෙනවා. රුපියල් දහසක නිත්‍ය කාණ්ඩයේ මුද්‍රරය යාපහුව සිංහා පිළිමිමු කරමින් අතින් අඳින ලද රේඛා සහිත ග්‍රැෆික් චිත්‍රයක් මෙය නිර්මාණය කර ඇත්තේ ඉසුරු චතුරංග මහතායි. අදට යෙදෙන ලෝක තැපැල් දිනයට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමර උත්සවයක්ද පැවැත්වුණා. ලෝක තැපැල් දිනයක් වෙන් කරගෙන සමරන්නට තරම් තැපැල් සේවයේ වැදගත් වන්නේ මිනිසාගේ දියුණුවට පණිවිඩ හුවමාරු ඉතාම වැදගත් බව අවිවාදිත සත්‍යයක්. අද මෙම ඓතිහාසික සැමරුමේදී අපි මෙලෙස අදිටන් කරගනිමු. ශ්‍රී ලාංකේය පණිවිඩ කරුවන් වූ අපට නියම වූ බෙදාහැරීමේ වටය අප්‍රමාදව සම්පූර්ණ කිරීම වළක්වාලීමට ත්‍රස්තවාදයටවත් සුනාමියටවත් වසංගත තත්වයකටවත් නොහැකි බව ලෝකය හැමවේ නැවත නැවතත් අපි ශපථ කරමු. පරමාදර්ශී, නූතනවාදී, අනාගතවාදී තැපැල් සේවයක් බවට මේ සේවය පත් කරගමුයි කියලා නැවත ඔබට යෝජනා කරමි. කොන්දේසි විරහිතව මගේ කැපවීම, සහයෝගය, මිත්‍රත්වය නොඅඩුව ලැබෙන බව චකිතයකින් තොරව අවධාරණය කරමින් නිහඬව ඉන්න අවශ්‍යයිලා හිටනවා. අපට කල නොහැකි කියලා බොහෝ දෙනා විශ්වාස කරපු බොහෝ දේවල් මේ කාලය තුළ අපිට කරන්නට පුළුවන් වුණා. තාක්ෂණයේ වද්දා ගැනීම අපි බරපතල බියකින් හිටියා. තොරතුරු තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුනනලා දීලා අවුරුදු 20කට 30කට වැඩි වුණත් අපි ඒක බද්ධ කරගත්තේ නැහැ. අපි මේ කොරෝනා වසංගතය තුලින් ඉගෙන ගත්තා කොහොමද අපි ඒවා පාවිච්චි කරන්න කියන එක පිළිබඳව. නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ මතය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද විශේෂ කාරක සභාවට දැනුම් දුන්නා. නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි යන්න නීතිපති මතය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහි සමාජිකින් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළද
නව පනතක් සම්මත කර නොගෙන කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. දීර්ඝ කාලයක තිස්සේ මහජන නියෝජිතින් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට බාධාව එම නීතිමය තත්ත්වය බවයි දිනේෂ් ගුණවර්ධන මහතා කාරක සභා සමාජිකින්ට පෙන්වා දී ඇත්තේ. රජයේ පාසල් විවෘත කිරීමට තීරණය කළද සිය ගැටළු වලට මෙතෙක් විසඳුම් ලැබුණේ නැති නිසා පාසල් වැඩ කටයුතු සඳහා සහභාගී නොවන බව ලංකා ගුරු සංගමයේ පවසනවා. ඒ අනුරාධපුර දිශේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධ්‍යාපන සේවක සංගමයේ පවසන්නේ පාසල් ආරම්භ කිරීමේදී ගුරුවරුන් අනිවාර්යෙන්ම සහභාගී වන බවයි. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ආරම්භය දීප ව්‍යාප්තව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 90ක් ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට දැන් අවුරුදු 20ක් මෙම වැටුප් විෂමතාව විසඳීම සඳහා පත් කළ ඇමති අනු කමිටුව කිසිදු සාධාරණ විසඳුමක් ලබා නොදුන් බවටයි ගුරු විදුහල්පති සංගම් චෝදනා කළේ. මෙලෙස සියලු සාකච්ඡා අසාර්ථක වූ පසු විමක් තුළ අයවැයට පෙර ගුරු වෘත්තීය සමිතිවලට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන साधारण विसंदुम लबा देने तुरु पासल वैडकाटियतु वल्ट सहबागी नवन बवाई मेरा थे अध्यापने आहिमी करे गुरु संगम हो विद्वापत संगम ने में आंडु तमाय मेरा थे दरुवांगे अध्यापने මාස 17ක් අහිමි කරලා තියෙනවා. පැහැදිලි සාධනීය විසඳුමක් එක්ක තමයි ගුරුවරු විදුහල්පතිවරු පාසලට එන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධ්‍යාපන සේවා සංගමේ ජාතික සංවිධායක සිසිර කුමාර රත්නායක මහතා ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීමේදී අනිවාර්යෙන් ගුරුවරු සහභාගී වන බවයි. වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අපි මුළුමනින්ම හෙලා දකිනවා. මේ පාසල්වල එක විදුහල්පතිවරයා පාසල් අරිනවා වගේම එක ගුරුවරයෙක් ගනලා හෝ පාසල්වල ඉගෙනුම් කටයුතු අපි ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරනවා. අනිවාර්යෙන්ම ගුරුවරු මේ සඳහා දායකත්වය දක්වනවා කියලා අපිට පැහැදිලිව දැනුම් දීලා තිබෙනවා. අපිට තේරෙනවා සාකච්ඡාවලදී. දැන් රට වටා සියත සඳහිරු සෑය කොත්මහන්සේ රැගත් ආගමික පෙරහැර නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේට වැඩම කර තිබෙනවා. එම පෙරහැර අද දිනේදී හඟුරන්ගෙත මාදන්වල රජමහ විහාරයේ දක්වා වැඩම කරවීමට නියමිතයි. කොත්මහන්සේ රැගත් ආගමික පෙරහැර හෙට දිනේදී වැඩම කරවන්නේ මහනුවර මල්ලතු මහ විහාරයේ වෙතයි. සෞභාග්‍ය දැක්ම සංකල්පයේ යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීච් හෙලිමේ ව්‍යාපෘතියේ පස්වන අදියරේ පසුගියදා සාර්ථකව නිම කර තිබෙනවා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි. අක්කර 75ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශාක බීජ 80,000ක් පමණ ගුවනින් හෙලීමටයි කටයුතු කළේ. වවුනියාව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු 4ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී. හාලියල බෝගඩ රිලායල්ලේදී පුරාවස්තු ගැනීමට උත්සාහ කළ බවට සැකකරන පුත්කලින් 4 දෙනෙකුගෙන් 2 දෙනෙකු දියඇල්ලෙන් ඇදවැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හාලියල පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය පොලිස් ස්ථානයේ අසලදී ඊයේ රාත්‍රියේදී රිය අනතුරක් සිදු වුණා. ඒ මාර්ගය හරහා ගමන්ගත් ගැබ්බර එළදෙනෙකුගේ ජීවිතේ බේරීමටගත් උත්සාහයකදී එහිදී මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී තිබුණා. එම අනතුරෙන් රිය දුරන් 2 දෙනාද තුවාල ලැබුව අතර එළදෙනටද බරපතල තුවාල සිදු වුණා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටි වැලිපැන්නේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු සතුව තිබූ ජීවවුණ්ඩ 5ක් සහිත ගිනි අවියක් සමග අත් බෝම්බයක්ද පොලිස් බහරයට ගෙන තිබුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 16ක පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ දින 5ක වැඩමුළුවක් පවත්වා තිබෙනවා. පොල් කසක් මුදුනේ සංගවා තිබූ රිවෝල්වරයක් සමග පුත්කලයෙකු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවෙල්ල පොලිසිය සමත් වී තිබෙනවා. ඒ දෙහිඔවිට ඊරියගොල්ල ප්‍රදේශයේදී. දඹුල්ල බකමූණ පාරේ කලවගහයල ප්‍රදේශයේ නිවසක තිබූ මලසිරුරක් හමු වී තිබෙනවා. එලසමිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක ගැහණු දරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 සංවත්සරයට සමගාමීව දජ සඳහා සෙත් පැතීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමා බෝ සමිඳුන් ආභියසදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සරය හෙටට යෙදී තිබෙනවා. ඊට සමගාමීව යුද හමුදාවේ දජවලට සෙත් පැතීම මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස දජ තැන්පත් කර සෙත් පැතීම සිදු කෙරුණා. අටම ස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මීට එක්වී සිටියා. අද දිනයේදී අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ඇසින් දුටු දැනට ලෝකයේ තිබෙන එකම බෝධිය හැටියට සැලකෙන ජයශ්‍රීමා බෝධින් වහන්සේ පාමුල අපගේ දජයන් තැන්පත් කරලා ආශිර්වාදයක් අද දිනේදී ලබා ගනිමින් අපේ දැනට සේවයේ සිටින වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද ලබා ගැනීමටත් දැනට රටේ තිබෙන මේ කොවිඩ් වසංගතය හැකි ඉක්මනින් දුරවැල යන්න ආශිර්වාද ලබා ගැනීමටත් අපි අද දිනේදී කටයුතු කරන ලැබුවා. ක්‍රීඩා පොතක් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකාව සහ ඔමානය අතර දෙවන 20-20 තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. ඒ අතුළු ක්‍රිකට් පිටියෙන් වාර්තාවන තවත්වත් කිහිපයක් දැන්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත පන්දුවර 20-20 තරගාවලියේ දෙවන තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් තරගය රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති පළමු තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. පන්දුවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 17 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 18 වෙනිදා පැවැත්වෙන්නේ නැම්බියාවට එරෙහිවයි. දෙවන තරගය 20 වෙනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා. නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වදින්නේ 22 වෙනිදායි. මෙවර තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා නම් කරන ලද විනිසුරුවරුන් සහ තීරකවරුන් අතරට ශ්‍රී ලාංකිකයින් වන කුමාර ධර්මසේන සහ රංජන් බඩුගල්ලේ යන මහත්වරුන් ඇතුළත් කර තිබෙනවා. 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබට සජීවව ගෙනීමට අප සූදානමින් සිටිනවා. 2021 LPL පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම මේ වන විට අවසන් වී තිබෙනවා. විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ. මෙවර ලියාපදිංචි වූ විදෙස් ක්‍රීඩකයන් අතර ඇන්ඩ්‍රූ රසල්, ක්‍රිස් ගේල්, ෆෆ් ඩුප්ලෙසී, ඩේවිඩ් මාලන්, ෂායි හෝප්, ෂෙල්ටන් කොට්‍රල්, ෂයිඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රසක් සිටිනවා. LPL තරගාවලිය දෙසැම්බර් 4 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. මෙවර IPL අවසන් කණ්ඩායම් හතරට ඇතුළත් වීමට තිබූ අවස්ථාව පසුතැවක් ෂුරින් බවට පත් වූ මුම්බයි ඉන්දියන්ස් පිලට අහිමි වී තිබෙනවා. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේ ලකුණු 170ක පරිතරයක් සහිතව ජය ගැනීමට නොහැකි වීම නිසායි මෙවර මුම්බයි පිලට අවසන් කණ්ඩායම් හතරට ඇතුළත් වීමට නොහැකි වී ඇත්තේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම දිනාගත් IPL ෂුරතා පහෙන් තුනක්ම දිනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේන්ද්‍ර ජයවර්ධන මහතාගේ පුහුණුකාරීත්වය යටතේ. මෙවර IPL තරගාවලියේ අවසන් වටේ තරඟ හෙට ආරම්භ වෙනවා. පළමු තරඟය දුබායිහිදී පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් දිල්ලි කැපිටල්ස් සහ දෙවන ස්ථානයේ සිටින චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට හමු වෙමු යලිත් රාත්‍රී ප්‍රවෘත්ති සමගින්. සුබ සන්ධ්‍යාවක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.